හැන්ඩි වලින් වනිදුලගෙන් තැලුණු පෙළුණු පවන් රත්නායක මතකද? ඔව් පවන් රත්නායක මතකමයි, නම මතක ඇති. අපි දන්නවා LPL එකේ ඔහු ක්‍රීඩා කරේ කැන්ඩි කණ්ඩායමට. එතකොට අපි ගොඩාක් කතා කරා මේ පවන්ට කරන අසාධාරණය ගැන. මොකද ඔය ටුර්නමන්ට් එකේ රූල් එකක් තිබ්බනේ අන්න 23 ප්ලේ කෙනෙක් ක්‍රීඩා ගන්න ඕනේ කියලා. එතකොට ඔය වෙනකන් රූල් එක නමට තිබ්බ රූල් එකක් තමයි සමහර කණ්ඩායම් වලට. පවන් රත්නායක වගේ ක්‍රීඩකෙක් අපි ගොඩාක් කතා කරා. මම කතා කරා පවන් ගැන. පවන් කියන්නේ හොඳ තරුණ ක්‍රීඩකෙක්. තාම අවුරුදු 21. එතකොට පවන් එයාගේ ඩොමෙස්ටික් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ අංක 4-5 හොඳ මැදපෙළ විධිකරුවෙක්. හැබැයි අපි දැක්කා කැන්ඩි කණ්ඩායම් මොකද්ද පවන්ට කරේ? පවන් අංක 9-10 ක්‍රීඩා කරනවා. අර නිකන් අර ඉන්නම් වාලේ ටීම් එකේ තියන් හිටියා පවන්. ඉතින් ඔය වෙලාවේ අපි ගොඩාක් කතා කරා මේ ක්‍රීඩකයාට කියන අසාධාරණ ගැන. මොකද තරුණ ක්‍රීඩකෙක් අනාගතය ගැන අපි හිතන්න ඕනි. චතුරංග ඩිසිල්වා වගේ ක්‍රීඩකයන් පාවිච්චි වුණා. හැබැයි අපි දන්නවා චතුරංග දැන් රිටයර් වෙලා තින්නේ. එතකොට අපි කිව්වා ඇයි මේ තරුණ ක්‍රීඩකයන්ට මේ අවස්ථාව දෙන්නේ නැත්තේ කියලා. ඔය දේ ගැන අපි ගොඩාක් කතා කරානේ. දැන් ඔන්න පවන් රත්නායක පිට පිට ශතක තුනක් ලබාගෙන තියෙනවා. විශිෂ්ට පිටකරණේ නිලේන ඔහු මේ යන සීසන් එකේදී සෙමි ෆයිනල් මැච් එකේ ඊයේ දවසේදී විශිෂ්ට ඉනිමක් ඔහු ක්‍රීඩා කරනවා. ඉතින් කතා කරත් එහෙම පළවෙනි සෙන්චරි එක ඔහු ලබා ගන්න ඔහු නියෝජනය කරන්නේ CCC කණ්ඩායම. එතකොට පළවෙනි තරගය ඔහු ඒ ශතකය ලබා ගන්න තරගය නුකේගොඩ ස්පෝර්ට්ස් වෙල්ෆෙයර් ක්ලබ් එකත් එක්ක ලකුණු 100ක් ලබා ගන්නවා. පන්දු 71කින් 4 පොරවල් 3ක් සහ 6 පොරවල් 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වෙනවා. එතන ඔහු ක්‍රීඩා කරන්නේ අංක 5 පිටකරුව විදියට. ඊට පස්සේ ඊළඟ තරගය කෝල්ස් ක්‍රිකට් ක්ලබ් එකත් එක්ක දැන් ඔහු නියෝජනය කරන්නේ CCC කණ්ඩායම කොලඹෝ ක්‍රිකට් ක්ලබ් එක. එතකොට කෝල්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව තවත් විශිෂ්ට ලකුණු 124ක් ලබා ගන්නවා. පන්දු 117කින් 4 පොරවල් 7ක් සහ 6 පොරවල් 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වෙනවා. එතකොට ඊයේ දවසේදී සෙමි ෆයිනල් මැච් එක SSC කණ්ඩායමට එරෙහිව සිංගල් ස්පෝර්ට්ස් ක්ලබ් එකට එරෙහිව විශිෂ්ට නොදවි ලකුණු 157ක් පන්දු 117කින් 4 පරවල් 15ක් සහ 6 පරවල් 9ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වෙනවා. ඉතින් මේ තමයි පවන් රත්නායක අර කැන්ඩි වලින් තැලුණු පෙළුණු සමහර ක්‍රීඩකයන් නිසා එයාට අවස්ථාවල් හම්බෙච්ච නැති වුණු පවන් රත්නායක ගිහිල්ලා පිටපිට ශතක තුනක් ලේසි පාසු කරදවයක් නෙමෙයි. පිටපිට ශතක තුනක් ඒකත් බලන්න පන්දු 71කින් ලකුණු 100ක්, පන්දු 117කින් 124ක්, පන්දු 117කින් ලකුණු 157ක් සෙමි ෆයිනල් එකේ SSC කණ්ඩායමට එරෙහිව. ඉතින් මේ තමයි අපේ යූත් එක. ඔව් තාම අවුරුදු 21ක ක්‍රීඩකෙක්. අනිවාර්යයෙන්ම හොඳ අනාගතයක් තියෙනවා. ඉතින් බලන් ඉමු මේ පවන් රත්නායක වගේ ක්‍රීඩකයන් අපි රැක ගන්න ඕනි. ඒගොල්ලන්ට ඒ අවස්ථාව දුන්නාම දැන් LPL එකේ බලන්නකෝ වෙච්ච දේ. ඉතින් ඒ වගේ අවස්ථාව දුන්නාම ඒගොල්ලන් අපි හරි විදිහට ප්‍රොටෙක්ට් කරගෙන දැනගන්න ඕනි. ඒ ක්‍රීඩකයන්ව විනාශ කරන්න නැතුව. ඉතින් බලන් ඉමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.